Hi, boys. I want to. I want to. I want to be Sirudanata. Super Sandhya Kevakra Parthana Karnava. A bit country pantrikatuana. Kutala Tula Sirudanata. It's a good අපි ගිය සතියේදී තමගේ ඉතාමත්ම වැදගත් වූ පාඩමක් අපිට අවසන් කරන්න හැකියාව ලැබුණා වර්ෂාව නේද ගිරවිලි ඒ ඔක්කොමත් එක්ක තමයි පන්තිය කරගෙන ගියේ අද නම් ඇත්තටම අපිට ප්‍රශ්නයක් නැහැ පුතේ නේද ඇස්සම හින්නෙත් නැහැ ගොරවන්නෙත් නැහැ ප්‍රශ්නයක් නැහැ අද පන්තිය වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙයි එතකොට මම පුතලාට දීලා තිබුණා නිබන්ධනයක් මම ශාස්ත්‍රීන් දාන්නම් නිබන්ධනය මොකද්ද කියලා නිබන්ධනයක් දීලා තිබුණා ඒකේ පාඩම් තුනක් තිබුණා එතකොට ඒ පාඩම් තුනෙන් අපි මේ වෙද්දී බීජීය ප්‍රකාශන උදාර අමාරුයි කියලා කිව්ව පාඩම බොහොම පැහැදිලිව නිවැරදිව කතා කරලා අවසන් කළා සාධක කියන පාඩමත් බොහොම පැහැදිලිව නිවැරදිව අපි කතා කරලා අවසන් කළා අද අපි උතලගේ ඒ නිබන්ධනයේ තියෙන අවසාන පාඩමට අපි යන්න බලාපොරොත්තු වෙනවා අද අපි කතා කරන්නේ මොකද්ද දාර්ශක කියන පාඩම මොකද අපි කියන්නේ දාර්ශක කියන පාඩම තමයි අද අපි කතා කරන්නේ මේක සමහර යාළුවන්ට ගොඩක් ගැටලුයි සමහර යාළුවන්ට ගොඩක් ගැටලුයි හැබැයි අපි දාර්ශක කියන පාඩම බොහොම පැහැදිලිව निराවුල්ව මගේ පන්තියේදී මම කතා කරනවා. එතකොට මම හිතනවා මුතර කාටවත් ගැටලුවක් වෙන්නේ නැතුව බොහොම පිළිවෙලට මේ වැඩේ හොඳට අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. තේරුණාද? රයිට්. මම උතලගේ ශ්‍රයිෂ්ඨින් දාන්න නිවන්දනය. එතකොට උතල හැම කෙනාටම හොඳට පැහැදිලිව මේ වැඩේ අවබෝධ වෙනවා. අපි කතා කරන්නේ මෙන්න මේ පාඩම. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න අපි ඉන්නේ පුතලගේ මෙන්න මේ පාඩමේ. පද පාඩමේ නම අපි දර්ශක කියලා කියනවා. පද පාඩමේ නම දර්ශක. එතකොට චුට්ටක් අහගන්නකෝ. දැන් මේ එකවතාවෙම මම පුතලගේ දර්ශක කියන පාඩම එකවතාවෙම පටන් ගත්තොත් අන්න පුතලට ගැටලුවක් වෙනවා. එකවතාවෙම දර්ශක කියන පාඩම අල්ලගෙන ආ මෙහෙම මෙහෙම කියලා නේද? කතා කරගත්තොත් අන්න ගැටලුවක් වෙනවා. ඒක නිසා මගේ දරුවනේ අපි කලින් පන්තිවල ඉගෙන ගත්ත දේවල් ඒ කියන්නේ අතේ ශ්‍රේණියේ ඉගෙන ගත්ත දේවල් අපි චුට්ටක් මතක් කර ගන්න ඕනේ. අන්න මතක් කරගත්තට පස්සේ අපිට පුළුවන් කිසි ගැටලුවක් නැතුව හොඳට මේ කොටස ඉස්සරහට කරගෙන යන්න. තේරුණාද? රයිට්. මම උතලගේ මේ මම ශාස්ත්‍රීන් දාලා තියෙනවා හොඳට බලන්න. මම උතලගේ ලියලා තියෙනවා මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. හොඳට බලන්න. දෙකයි ටිකක් උඩට වගේ වෙන්න මං හතර ලියලා තියෙනවා ඊට පස්සේ මම මේක කොහොම රවුමක් දාලා පුතලගේ මම මෙන්න මෙතෙන්ට ඊතලයක් දාලා තියෙනවා ඊට පස්සේ මම මෙන්න මෙතෙන්ටත් පුතලගේ ඊතලයක් දාලා තියෙනවා ඊට පස්සේ පුතලගේ මම මේ රවුමටත් කොහොම ඊතලයක් දාලා තියෙනවා එතකොට දැන් ගොඩාක් දරුවෝ හිතනවා මේක මෙහෙම කතාවක් ඒක සම්පූර්ණ වැරදි මේක දෙවාරයක් හතර උත්තරේ කීයද 8යි. දෙවාරයක් 4 උත්තරේ 8යි. හැබැයි දරුවනේ ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. ඒ කතාව නෙවෙයි මේ කියන්නේ. මේක හොඳට පුතාලා තේරුම් කරගන්න ඕන. මෙන්න මේ පහලින්ම තියෙන ඉලක්කමට. මේ පහලින්ම තියෙන ඉලක්කමට අපි නමක් කියනවා. මොකද්ද? පාදය. මොකද අපි කියන්නේ? පාදය. පහලින්ම තියෙන ඉලක්කමට කියන නම මොකද්ද? පාදය. මෙන්න මේකට
අපි කියනවා ඉහළින් වදින ඉලක්කමට අපි කියනවා මොකද්ද දර්ශකය මොකද අපි කියන්නේ දර්ශකය මොකද කියන්නේ දර්ශකය මෙන්න මේකට ඔක්කොම පොදු වේ ගත්තට පස්සේ අපි කියනවා මොකද්ද බලය මොකද අපි කියන්නේ බලය මේක පාදය මේක මොකද්ද බලය මේක මොකද අපි කියන්නේ දර්ශකය එතකොට අද අපි පාඩම තියෙන්නේ මොකද දර්ශක අන්න පුතාලට තේරෙනවා අද අපි කතා කරන්නේ මෙන්න මේ ඉලක්කම ගැන මොකද අපි කතා කරන්නේ දර්ශක කියලා කියන්නේ මෙන්න මේ ඉහළින් ලියලා තියෙන ඉලක්කම ගැන එතකොට අද අපි කතා කරනවා දර්ශක කියලා කියන්නේ මොනවද මේක අපි හොඳට අවබෝධ කරගන්න අවශ්‍යයි දැන් කවුරු හරි දරුවෙක් හිතනවා නම් හරි සර් මේක තමයි දර්ශකය මේක තමයි බලය මේක තමයි පාදේ කියලා හිතලා දෙවාරයක් හතර අන්න උත්තරේ ගන්නවා සම්පූර්ණ වැරදි මේක කියන්නේ අපි දෙක මුතරහ ගන්න ඕනේ දෙක පුතාලගේ කී වතාවක්ද ಗುಣ කරන්න ඕනේ කියලා කියන්නේ හතර වතාවක් ಗುಣ කරන්න ඕනේ මේකෙන් කියන්නේ දෙක හතර වතාවක් ಗುಣ වෙන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මෙහෙමයි මුතර බලා ගන්න දෙක ಗುಣ කිරීම දෙක ಗುಣ කිරීම දෙක ಗುಣ කිරීම කියන දෙක අන්න සමානයි කියලා උත්තරේ ගන්න ඕනේ එතකොට මෙතන පහ තිබ්බනම් කියන්නේ දෙක පහ වතාවක් ಗುಣ වෙන්න ඕනේ එතන 8 තිබ්බනම් කියන්නේ දෙක 8 වතාවක් ಗುಣ වෙන්න ඕනේ දෙක 9 වතාවක් ಗುಣ වෙන්න ඕනේ දෙක 20 වතාවක් ಗುಣ වෙන්න ඕනේ ಗುಣ කරන්න ඕනේ වාර ගන්න තමයි අපි මේ දර්ශකය කියලා කතා කරන්නේ එතකොට පුතාල මේකේ උත්තරේ ගන්නෙ කොහොමද දෙක ಗುಣ කිරීම දෙක ಗುಣ කිරීම දෙක ಗುಣ කිරීම දෙක අන්න සමානයි කියලා උත්තරේ ගන්න පුළුවන් බලමු උත්තරේ කීයද එන්නේ කියලා දෙවාරයක් දෙක 4යි 4 වා දෙකක් 8යි අටේ වා දෙකක් අපි කියන්නේ කීයද 16යි අන්න උත්තරේ එන්නේ කීයද 16යි එතකොට 8 කියලා එන්න විදිහක් නෑ නේද දෙවාරයක් හතර උත්තරේ 8යි කියලා අපට ඒක අපි මේ සංඛ්‍යාවේ නැත්නම් මේ දර්ශකයේ විසඳුම කියලා අපි ගන්නේ නෑ එහෙනම් පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ දෙක හතර වතාවක් ගුණ වෙනවා උත්තරේ එන්නේ කීයද 16යි මෙන්න මේක තමයි අපි ඔය දර්ශකය කියලා කතා කරන්නේ එතකොට මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒක නිසා තමයි පාඩමක්ම දර්ශක ගැන අපි කතා කරන්නේ. ඉතින් සාපුතාල මුද්‍ර අවබෝධ කරගන්න මේවා අපිට ඉතාමත්ම වැදගත් දේවල්. පැහැදිලිද? right. එහෙනම් පුතාලා මගේ නිබන්ධනයේ 15 මං ඉඳ තියලා තියෙනවා. මෙන්න මේක ලියලා පාඩම පෑනකින් කොටු කරලා ලස්සනට හදාගන්න ඕනේ. ඒ වගේම තමයි මෙතෙන්ට පාදේ කියලා ලියාගන්න පුළුවන් ලස්සනට පාඩම පෑනක් අරගෙන මෙතෙන් ලියාගන්න පුළුවන් දර්ශකය කියලා මෙතෙන් ලියාගන්නවා මොකද්ද බලය කියලා. ඒත් අපි මේක කියන්නේ දෙකේ හතර වෙනි බලය කියලා අපි කියනවා. ඒ කියන්නේ මේක කියනකොට. හැබැයි මෙතෙන් මේක මොකද අපි කියන්නේ දර්ශකය. අන්න ඒක පුතාලා මුදවට මතකේ තියාගන්න අවශ්‍යයි. තේරුණාද? පාදය තමයි හැම විටම පහළ තියෙන අපේ ශරීරෙත් නේද? පාදය තමයි පහළම තියෙන්නේ. එහෙනම් ඒ නිසා මේකට පාදය කියලා මතකේ තියාගන්න පුළුවන් මේ කාටවත් ගැටලුවක් වෙන්නේ නැතුව. ඔන්න අමාරුයි කියලා කියන දේවල් බොහෝම පැහැදිලිව නිවැරදිව අපි ඉස්සරහට කතා කරගෙන යන්නේ. පුතාලා බයි වෙන්න එපා. අමාරු පාඩමක් තමයි පටන් ගන්න තියෙන්නේ. හැබැයි බොහොම පිළිවෙල ටික ටික අපි මේවා කතා කරගෙන යනවා ඉස්සරහට. පැහැදිලිද? එහෙනම් දෙක ಗುಣ කිරීම දෙක ಗುಣ කිරීම දෙක ಗುಣ කිරීම දෙක උත්තරේ එන්නේ කියලා 16 16 එන්නේ කොහොමද? දෙවාරයක් දෙක 4යි 4 වා දෙකක් 8යි 8 වා දෙකක් කියලා 16යි අන්න අපිට උත්තරේ ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැත්. පැහැදිලිද? ඔන්න ඔය විදිහට අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ වගේ ගාණක් හදාගෙන යන්න පුළුවන් වෙයි ඉස්සරහට. තේරුණාද? පුතා හදාගන්න ලස්සනට කුංචි කාලයක් දෙන්නම්. ගැටලු තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. මම පුතාගේ මයික්ස් ඕෆ් කරලා නැහැ. ඒක නිසා ඕන කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. තේරුණාද? right. හදන්න පුතේ ලස්සනට निबंधने ආයි වෙලාවට සම්බන්ධ වෙන්න ඕනේ. තේරුණාද? වෙලාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඈ අපි වෙලාව දිහා තියෙන්නේ 7නේ. සර් හරියටම 7 විනාඩි 5ක් විතර දීදි ලොග් වෙනවා. ඔයාලට හරියටම 7 සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් අපි වෙලාව යනවනේ පුතේ. රයිට්. මේක අපි කියන්නේ 2 4 වෙනි බලය. එතකොට මෙන්න මේ මෙතෙන්ට අපි ඊතලයක් දාලා ඉන්නේ මොකද්ද බලය? මේක මොකද අපි කියන්නේ පාදය.
මේකම අද අපි කියන්නේ දර්ශකය මේක විසඳුම ගන්නෙ 2 4 වතාවක් ගුණ කරනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම සමානයි උත්තරය අපි කියන්නේ කීයද 16ක් ඔන්න උත්තරය හදා ගන්න අවදි ඔරිදම අපි ටිකක් විස්තරාත්මකව කතා කළේ මම පුතාට ඔය තාමත්ම කෙටියෙන් උත්තරේ කිව්වා පැහැදිලිද රයිට් දැන් ගැටුමක් නැහැ නේද ආයි හදා ගන්න ලස්සන යම් මේ වගේ කොහොම පැහැදිලිව නිරවුල්ව අපි ඉගෙන ගන්න ඕනේ තේරුණාද निराउ අම්මුතලයි ඕනේ ගැටලුවට උත්තර දෙන්න බෑ හරිද රයිට් ඊළඟට අපි යනවා පුතාලගේ අභ්‍යාස අංකයකට පුතාලගේ අභ්‍යාස අංකයක පුතාල මේනව ඇති නිබන්ධනයේ තියෙන දරුවන්ට හරිය ලේසි වෙයි කියනුනේ කියනුනේ සර් संपूर्ण करना ඊළඟට පුතාලගේ මෙන්න මේ වගේ සර් වගුව අදාලා තියෙනවානේ ඇත්තටම ওই වගුව අඳින්නමකුත් නෑ ඔයාලට සර් බොහොම පිළිවෙලට වගුව හරි ගස්සලා තියෙන හින්දා පුතාලට උත්තර ටික දාගන්න විතරයි තියෙන්නේ අපි චොටක් හදා කරලා උත්තර ටික හදාගමු හොඳේ නැහැ දැන් ඔන්න සංඛ්‍යාව තමයි මේ තියෙන 8 කියලා 8 දර්ශක අංකණය කියලා කියන්නේ මේ දර්ශකයක් ගැන ලියන්න ඕනේ දර්ශක අංකණය කියලා කියන්නේ දර්ශකයක් ගැන ලියන්න ඕනේ ඊට පස්සේ ලියලා තියෙනවා 2/3 බලය කියලා 2/3 බලය මේකේ පාදයේ දන්නවා පුතාලා පාදයේ කියලා කියන්නේ මෙන්න මේ කීයද 2 පාදයේ කියලා කියන්නේ කීයද 2 අන්න එනම් මෙතෙන්ට දාගන්නවා කීයද පාදයට 2 දර්ශකයේ දන්නවා දර්ශකයේ තියෙන්නේ කීයද 3 අන්න දර්ශකයේ 3ට දැම්ම කතාව පැහැදිලිනේ ගැටලුවක් නැහැනේ රයිට් ඊළඟට මෙතන දැන් පාදයේ සර් දීලා තියෙනවා දර්ශකයක් පුතාලට දීලා තියෙනවා ඒතර මෙතන අපි ලියන්න ඕනේ මොකද්ද දර්ශක අංකණය අද අපි කියන්නේ දර්ශක අංකණය. එතකොට මං චුට බෝඩ් එකට යන්නම් පුතේ බලන්න. දර්ශක අංකණය කියලා කියන්නේ එතකොට අර පාදයයි දර්ශකයයි දෙකම එකතු කරලා අපි දර්ශක අංකණය හදන්න ඕනේ. එතකොට දර්ශක අංකණය කියලා කියන්නේ මෙන්න මේක හොඳට බලා ගන්න පුතාලා. දර්ශක අංකණය කියලා කියන්නේ පාදයේ පුතාලගේ 5 තියෙන්නේ දර්ශකයේ 3 තියෙන්නේ. අන්න අපි කියනවා කීයද 5 3 බලය මොකද අපි කියන්නේ 5 3 බලය පාදයේ හැම විටම පහළට දාලා දර්ශකයේ හැම විටම මේක මේ උඩින්ම දාන්නේ මේ වගේ 3 උහුම දාන්නේ උහුම දාන්නේ අපිට පේන වැඩි එහෙම දැම්මොත් යතයි අපි දකුණු අත පැත්තට වෙන්න ඔන්න ඔය වගේ දාන්න මේක අපි කියන්නේ කිද 5 3 බලය එතකොට අපි දර්ශකයේ තමයි මෙතන ලියන්නේ තේරුණාද එහෙනම් අපි දර්ශක අංකණයට ගන්නවා කීයද 5 3 බලය කියන එක සංඛ්‍යාව හදන්න ඕනේ සංඛ්‍යාව හදන්න ඕනේ දැන් ගොඩාක් දරුවෝ මොකද කරන්නේ කලබල වෙලා 5 වාරයක් 3 15යි එහෙම දාන්න බෑ එහෙම ගණන් එහෙම හදන විදිහක් ගණිතේ නෑ මේ කියන්නේ 5 3 වතාවක් ಗುಣ වෙන්න ඕනේ ಗುಣ කරලා බලනවා කට වැඩ කරන කොලයක් අරගෙන 5 ಗುಣ කිරීම 5 5 වාරයක් 5 25යි 25 වා 5ක් බලනවා කියද පුතාලා දන්නවා 25 වා 5ක් 25යි
අන්නහරි පුතේ සංඛ්‍යා වචන අපි ලියාගන්නේ කීයද 125 සංඛ්‍යා වචන ලියාගන්නේ කීයද 125 ඔන්න ඔය වගේ බොහොම පිළිවෙල නිවැරදිව මේ වැඩේ කරගෙන යන්න ඕන තේරුණාද ටිකක් යනකොට මේක ඔයාලා අල්ල ගන්නවා සිකි රටාවට ඔයාලා හුරු වෙන්නකෝ සිර බොහොම පිළිවෙලට නිබන්ධන හරි ගස්සලා දීලා ලස්සන පිළිවෙලට වැඩේ කරනවානේ ඒ නිසා ඔයාලා මගේ රටාවට හුරු වෙලා මේ පාඩම හොඳට පුතාලා අල්ල ගන්න තේරුණාද රයිට් ඊළඟට අපි යමු පුතාලගේ ඊළඟ සංඛ්‍යාව තියෙන්නේ කීයද 1000. ඒක නම් ඇත්තටම ගැටලුවක් නෑ. පුතාලට ඒක හදාගන්න පුළුවන් ගැටලුවක් නෑ හැම කෙනාටම කීය සංඛ්‍යාව තියෙන්නේ 1000. දරුවනේ 1000 ලියලා තිනවා 10 3 මිලි බලය කියලා ඒක හරි. පාදය දන්නවා පුතාලා. පාදය කියන්නේ මේ සංඛ්‍යාව කීයද? 3යි. ඔව්. පාදය කීයද 10යි. දශකයන්නේ කීයද? 3යි. පාදය 10යි. දශකයන්නේ කීයද? 3යි. පැහැදිලිද? රයිට්. ඊළඟට මෙන්න මේක. සර් අයි බෝඩ් එකට යන්නම් හොඳට බලා ගන්න පුතාලා තියෙන්නේ පාදය 13යි දර්ශකය 2යි පාදයේ 13යි දර්ශකයේ කීයද 2යි එතකොට බෙදන්න යන්න ඕනේ පුතාලා හොඳට බලා ගන්න 13යි 2යි කියලා දාලා තියෙන්නේ එතකොට මේක අපි ලියන්න ඕනේ දර්ශක අංකණයෙන් ලියනකොට ලියන්නේ ඔයාලා 13 අපි මේක කියනවා දෙවනි බලය මොකද අපි කියන්නේ 13 දෙවනි බලය. එතකොට 13 දෙවනි බලය කියන්නේ 13 වරක් දෙක නෙමෙයි. 13 වරක් දෙක නෙමෙයි 13 දෙවනි බලය කියලා කියන්නේ 13 13 ගුණ වෙන්න ඕනේ නැත්නම් 13 දෙවතාවක් ගුණ වෙන්න ඕනේ 13 වරක් 13. කවුද දන්නේ? 13 වරක් 13? 13 වරක් 13? 189. අන්න හරියට 189යි 189යි. ඔව් 169යි. පුතාලට එකපාර 13 වරක් චක්‍රේ පාඩම් වෙන්න ඕනේ. ඔයාලට අමතක නම් වෙන තැනක හදලා 13 වරක් 13 ගත්තට වැරද්දක් නැහැ. එහෙනම් 13 වරක් 13 කියන්නේ කීයද 169. කතාව පැහැදිලිද? රයිට්. දැන් ගැටලුවක් නැහැ නේද? රයිට්. ඊළඟ එක පුතාලගේ තියෙන්නේ 196. 196. 196. ඒක සර් ලියලා තියෙනවා 14 දෙවනි බලය. ආදේ ද පාදයේ 14යි ඔව් පුතේ පාදයේ 14යි දර්ශකයන්නේ කීයද 2යි පාදයේ 14යි දර්ශකයන්නේ කීයද 2යි පාදයේ 14යි දර්ශකයන්නේ කීයද 2යි හොඳයි නේද පැහැදිලි නේද ඇඩියට හරි ඊළඟ පුතාලගේ සර් ලියලා තියෙනවා 225 හැබැයි මෙතන දාලා තියෙනවා 15 මෙතන දාලා තියෙනවා කීයද 2 25 27 ඔන්න හදා ගන්න. හැදෙද්දි ගැටලුවක් නෑ නේද? හරි. ඊළඟ එක පුතාලගේ තියෙන්නේ 64. එකක් මේසී ගැටලුවක් නෑ. 64. ඒක දක්ෂ 4 3 වෙනි බලය. ඔව්. මෙතෙන්ට අපි ගන්න කීයද? 4 3 වෙනි බලය. 4 3 වෙනි බලය කියන්නේ මේ බලමු 64 එනවද කියලා. 4 ගුණ කිරීම 4 ගුණ කිරීම 4 එනවද බලමු. 4 වරක් 4 16යි 16 වා 4ක් කියද පුතාලගේ 64 කියලා එනවා. ඔන්න ඉතාමත්ම සරල වගුවක්. හැබැයි ගොඩාක් අය මේ අවරද්ද දෙනවා. සර බොහොම පිළිවෙල ලස්සන පුතාලට කියලා දුන්නු. පැහැදිලිද? ඔන්න අපිට දැන් ගැටලුවක් නැතුව මේ වගේ වගුවක් ආවොත් දර්ශකයේ සහ පාදය ඊට පස්සේ දර්ශක අංගණය පුතාලට හොඳට පුළුවන් වෙනවා ගැටලුවක් වෙන්නේ නැතුව. පැහැදිලිද? රයිට්. ඔන්න මේ වගුව හරි. හැම එකේම ලස්සන හදා ගන්න ඕනේ. ඉබෙට්ස් කරන්ඩ, කැත කරන්ඩ, මකන්ඩ ඒවා බෑ. සර ලස්සන හරි අසලා තිනවා. පුතාල ඔය වගේ පිළිවෙලට ගන්න ඕනේ. තේරුණාද? රයිට්. ඊළඟට මෙන්න මේක. පුතාලගේ මම යනවා දෙවෙනි ප්‍රශ්නෙට මෙන්න මේකට හොඳට බලා ගන්න.
පුතලගෙ තියෙනවා පහත දැක්කෙන එක් එක් ප්‍රකාශනයේ ගුණිතයක්සේ විහිදුවා ලියන්න. බද පුතලට කියන්නේ විහිදුවා ලියන්න කියලා කියන්නේ. එතකොට විභාගෙදී ඔන්න ඔය වගේවා විහිදුවා ලියන්න එනවා. එතකොට අපි කරන්නේ විහිදුවා ලියන්න සර් කියලා දෙන විදියටම පුතාලා පුරුදු වෙනවා. එතකොට පුතලට ගැටලුවක් වෙන්නේ නැහැ විහිදුවා ලියන්න පුළුවන් වෙයි. එහෙමනම්ද? රයිට්. මම කීපයක් ලියන්නම්. එතකම් පුතාලා හොඳට බලාගෙන ඉන්න. ඊට පස්සේ අපි බලමු තනියම කොහොමද ලියන්නේ කියලා. පැහැදිලිද? රයිට්. මෙන්න විහිදුවා ලියනවා. හොඳට බලා ගන්න. හොඳේ රයිට්. පළවෙනි එක. විහිදුවා ලියන එක දරුවනේ අමාරු දෙයක් නෙමෙයි. විහිදුවා ලියන එක පුළුවන් ලියන්න හැම දිනාම ගැටලුවක් නැහැ. හරිද? රයිට්. මෙන්න විහිදුවා ලියනවා පළවෙනි එක. හොඳට බලා ගන්න. ඒ. තුනයි x වල අපි කියන්නේ දෙවනි බලයේ තියෙන්නේ. පුතා මේක විහිදුවා ලියන්නේ හොඳට බලා ගන්න. මේ තුන එහෙමම ලියුවා. x දෙකක් තියෙනවනේ. x දෙකක් තියෙන නිසා අපි ලියන්නේ එනම් ಗುಣ කිරීම x ಗುಣ කිරීමයි x අතරේ බලලා ගන්න එපා. ಗುಣ කිරීම x ආයෙත් ಗುಣ කිරීම මොකද්ද? x අන්න ಗುಣ කිරීමයි එක වගේ එක x වගේම ලියලා බලලා ගන්න එපා. තුන ಗುಣ කිරීම x ಗುಣ කිරීම x අන්න මේක විහිදුවා ලියුවා. x දෙකක් තියෙන නිසා තමයි x ಗುಣ කිරීම x කියලා අපි ලියන්නේ. තේරුණාද? right. ඊට පස්සේ පුතාලගේ අපි යනවා ඊළඟට b කියන ගානට. b තියෙන්නේ මෙහෙමයි. b තියෙනවා පුතාලගේ 2යි p වල දෙවනි බලය q. කොහොම පුතාලගේ තියෙන්නේ? ඉතින් ඒකත් අපිට විහිදුවා ලියන්න පුළුවන් ගැටලුවක් නෑ. දෙක ගුණ කිරීම p ඒවා දෙකක් තියෙනවා p ගුණ කිරීම p ගුණ කිරීම මෙතන තව q තියෙනවා ඔන්න පුතාලගේ q දෙක ගුණ කිරීම p ගුණ කිරීම p ගුණ කිරීම මොකද්ද q ඔන්න විහිදුවා ලියුවා සරලයි නේද වැඩේ ගැටුවක් නැහැ නේද හොඳට අල්ලන් ගන්න පුළුවන් හරිද right c මෙන්න c c තියෙනවා පුතාලගේ හතරේ දෙවෙනි බලය ගුණ කිරීම x x ගුණ x හි තුන්වෙනි බලය සමානයි හතර ගුණ කිරීම හතර ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x ඔව් හරිද ඔකේ හරි ඔව් මෙතන මෙහෙමයි ඔව් හතරේ වා දෙකක් තියෙනවනේ එහෙනම් අපි ගන්නේ හතර ගුණ කිරීම හතර ආයේ ගුණ කිරීම x ඒවා තුනක් තියෙන නිසා x ගුණ කිරීම මොකද අපි කියන්නේ x එහෙනම් 4 ගුණ කිරීම 4 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම මොකද අපි කියන්නේ x ඔන්න ගැටලුවක් නෑ විහිදුවා ලියුවා කතාව පැහැදිලිද දැන් ලේසි නේද right d මෙන්න d පුතාලගේ පහේ දෙවනි බලය x වල දෙවනි බලය y වල දෙවනි බලය පහේ දෙවනි බලය කිරීම පහ ගුණ කිරීම ගුණ කිරීම පහ ඔබුදේ x ගුණ කිරීම y ගුණ කිරීම y ඔව් x ඒවා දෙකක් තියෙනවා x ගුණ කිරීම x ගුණ කිරීම y ඒවා දෙකක් තියෙනවා y ගුණ කිරීම y ඔන්න විහිදුවා ලියනවා ලකුණු දෙකක් දෙනකොටසර පුතාලට විහිදුවා ලියන්න ඕන තරම් අහනවා හැබැයි විහිදුවා ලියනකොට පරිස්සම් වෙන්න ඕනේ හරියට නිවැරදිව මේක පුතාලා ලියා ගන්න ඕනේ. එතකොට x දෙකක් තියෙනකොට x එකක් දැම්මොත් මෙහෙ වැරදි. තව දෙයක් අහනවා. විහිදුවා ලියලා, ඒ කියන්නේ මේ වගේ ලියලා ඔයාලට මේ වගේ ලියන්නත් විභාගෙ දෙනවා. ඕන තරම් ප්‍රශ්න පත්‍ර වල මේවා තියෙනවා. ළමයි හදන්නේ. ඒ කියන්නේ නිවැරදි අවබෝධයක් නැති හින්දා. දැන් පුතාලට ගැටලුවක් වෙන්න බෑ. මේවා ලස්සනට පිළිවෙලට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? right. ඔන්න විහිදුවා ලියන කොටස. හැබැයි බොහොම පිළිවෙල දර්ශක පාඩම මේ යන්නේ. හරිද? right ඊළඟට කටු වැඩ කරන කුලයක් පුතාලා ගන්න කටු වැඩ කරන කුංචි කොලයක් ළඟට ගන්න කටු වැඩ කරන කොලයක් ළඟට ගන්න හොඳේ right ඊළඟට පුතාලගේ මෙන්න මෙතන මොකද මම ගන්න තනියම හදා දෙන්න පුතාලට right මෙන්න මෙතන හොඳට බලා ගන්න මෙහෙම දිනවා පුතාලගේ පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යා වූ බලවල ගුණිතයක් සේ ලියා දක්වන්න කියලා කියනවා. ඊ මොකද්ද? පහත දැක්වෙන එක් එක් සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යා වූ. ତର පාද ප්‍රථමක සංඛ්‍යා වෙන බලවල ගුණිතයක් සේ ලියා දක්වන්න කියලා කියනවා. කොහොම කිව්වට පුතාලට තේරෙන්නේ නැහැ නේ. කොහොම කිව්වට
තේරෙන්නේ ගානක් හැදුවාට පස්සේ ඔය වැඩේ මුදවැඩ පුතාලට තේරෙනවා. තේරුණාද ඒවැ? අහගන්නකෝ. ඒ කියන්නේ මෙන්න මේකයි. කඩු වැඩ කරන කොලයක් පුතාලාකට ගන්න. එතකොට ලස්සන වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. හරි. අහගන්නකෝ. දැන් ඔන්න මම පුතාලගෙන් අහනවා. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? හරිද? නමු උතර ප්‍රථමක සංඛ්‍යාවක් කියලා වචනේ ඇවිල්ලා තිනව නේද? කවුරු හරි දන්නවද ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මොනවද කියලා? එනෝයි එම සංඛ්‍යාවේ සාධක එකක් පමණක් ඇති. හරි. ඔව්. උදාලේ උත්තර දෙකක් ආවා නේද? එකක් තමයි මොකද්ද? සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව නැත්නම් අපි කියනවා එකෙනුත් එම සංඛ්‍යාවෙනුත් පමණක් වෙන සංඛ්‍යාවක් මොකද්ද අපි කියන්නේ? ප්‍රථමක සංඛ්‍යාව. 10ට අඩු sorry 20ට අඩු ප්‍රථමක සංඛ්‍යාව ටික සර් කියාගෙන ගියොත් 2 3 5 7 9 ප්‍රථමක නෙවෙයි 9 ගන්න බෑ ඊට පස්සේ 11 13 17 19 ඔන්න 20ට අඩු ප්‍රථමක සංඛ්‍යාව ටික 9 ප්‍රථමක නොවෙන්නේ 9ට සාධක කීයක් තියනවද 3ක් තියනවා එක ප්‍රථමක වෙන්නේ නැහැ. එකට සාධක තියෙන්නේ එකයි. එක ගන්නත් බෑ. දැන් ගොඩාක් ළමයි 1 3 5 7 ඔහොම ගියාගෙන යනවා. එහෙම ගන්න බෑ. දැන් අපිට කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව ඌ බලවල ගුණිතයක් විදියට තමයි යන්න කියලා කියන්නේ. ඔන්න සර් කියලා දෙන්නම් හදා ගන්නා විදිය ඉස්සෙල්ලාම් පුතලගේ ඒ කියලා දාලා තිනවා කියද 32 සමානයි කිය. කී තියෙන්නේ 32 සමානයි. හොඳට බලන්න. ඔන්න දැන් කටු වැඩ කරන කොලේ ගත්තා. කටු වැඩ කරන කොලේ ගත්තා. හරිදලා උදර බලාගෙන මේ වැඩේ උතරල ගණන් දෙකයි හදන්න ඕනේ ඊට පස්සේ ඔයාලා මේක තනියම හදනවා තේරුණාද රයිට් ආ ඔන්න කඩු වැඩ කරන පොලේ ගත්තා මම මේ කඩු වැඩ කරන පොලේ හදනවා කියලා හිතන්නකෝ ඔන්න 32 කියලා ලිව්වා උදර බලාගන්න හොඳේරයි 32 අපිට හම්බ වෙන්නේ පළවෙනි ප්‍රථමක සංඛ්‍යාවේ බෙදා ගන්නවා අපිට හම්බ වෙන්නේ පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව කීයද පුතේ 2 32 දෙකෙන් බෙදා ගන්නවා පුතාලට පුළුවන් එක පාටේ නැත්තම් පුතාලට වෙන තැනක හදලා ගන්න 32 දෙකෙන් බෙදුවාම කීයද 16ක් වෙනවා ආයි 16ක් බෙදෙනවා අපි දෙකෙන් 16ක් බෙදෙනවා කියන්නේ දෙකෙන් 16 දෙකෙන් බෙදුවාම උත්තරේ කීයක් වෙනවද 8ක් වෙනවා ආයි 8ක් බෙදෙනවා අපි දෙකෙන් උත්තරේ කීයක් වෙනවද 4ක් වෙනවා ආයි 4ක් බෙදෙනවා දෙකෙන් උත්තරේ කීයක් වෙනවද දෙකක් වෙනවා ආයේ දෙකක් බෙදෙනවා දෙකෙන් උත්තරේ කීයක් වෙනවද එකක් වෙනවා අන්න එහෙනම් අපි මෙන්න මේ සංඛ්‍යා ටික තමයි අර ගුණිතයක් විදිහට මෙතන ලියලා තියෙන්නේ දැන් පුතලගේ දෙකේ වා කීයක් තියෙනවද පහක් තියෙනවා අන්න මෙතන ලියා ගන්නවා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක කියලා ඔන්න 32 ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලිව්වා ඉවර නැහැ දැන් පුතාලා මම මේ කඩු වැඩ කරපු කොලේක මකන්නම් මෙතෙන්ට ගේන්නම් දැන් සමාන ලකුණ දාලා මෙතන දෙකේ වා කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා අන්න එහෙනම් අපි මෙතන ලියා ගන්නවා දෙකේ 5 වෙනි බලය කියලා මෙන්න මේක තමයි ඔයාලට ඔය ලියන්න කියලා කියන්නේ එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යාව වලින් පහලට බෙදාගෙන ඇවිල්ලා ඒක හදාගෙන තමයි පුතේ අපි මෙතෙන්ට උත්තරයට එන්න ඕනේ එක වතාවේ මේක දෙකේ 5 වෙනි බලය කියලා ලියන්නේ නැහැ ඔන්න ප්‍රථමක සංඛ්‍යාව වල අපි ගුණිතයක් විදිහට ලියන ක්‍රමය තේරුණාද රයිට් ලස්සනට හදාගෙන 32 පුංචි වෙලාව දෙන්න පුතාලට යොහොත් ඉගෙන ගන්න ඕන පුතේ මේ වගේ පිළිවෙලට. එතකොට තමයි ඉස්සරහ පන්ති ආසාවෙන් හදන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේවා දකින්නකොටම ඔයාලට හරි නීරසයි. ගණන් හදන්නම හිතෙන්නේ. පැහැදිලිද? රයිට්. ආ ඔන්න මම B ගානට යන්න. මෙන්න B ගාන. මෙන්න B ගාන. පුතලගේ තියෙන්නේ කීයද? 64 නේද? 64. ඔන්න සමානයි කියලා ගන්න. ඔන්න පුතාලා මෙතනින් කටු වැඩ කරන කොලේ 64 ලියා ගන්න. අර වගේ පහලට ඉස්සෙල්ලාම් බෙදන්න පටන් ගන්න කීයෙන්ද? 2. මෙන්න දෙකෙන් බෙදනවා 64 දෙකෙන් බෙදුවාම කීයද 32යි අන්න බලන්න කොමි ඊට පස්සේ 32 නේද ආයෙ බෙදාගෙන යන්න තියෙන්නේ ඉස්සෙල්ලා බෙදුවානේ මතකයි නේද මෙන්න බෙදනවා ඉතින් මේ විදියමයි ආයෙ 32 දෙකෙන් බෙදුවාම 16යි
දාසේ දෙකෙන් බෙදුවාම 8යි 8 දෙකෙන් බෙදුවාම 4යි 4 දෙකෙන් බෙදුවාම 2යි 2 දෙකෙන් බෙදුවාම කීයද 1යි 1 හම්බ වෙනකම්ම පුතාලා බෙදන්න ඕනේ දෙකේ වා කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා මෙතන ගත්තා 2 ගුණ කිරීම 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 2 දෙකේ වා කීයක් තියෙනවද 6ක් තියෙනවා අන්න ලිව්වා මෙතනින් කීයද देखे हाय विनी बाले सर निकाम उत्तर गाते ने देखे हाय विनी बाले के ला लियान ने को हुम देखे ला पेन्नुआ इतो कोड़ा मेक आपी काटवारे करने को ले हादरा गाने मुकद आपी मित्र मेक हादर नो ने उतरने ओन में ना मेक हादा अगर विधि तमाई सर में खादा अगर ला दिए ने उन्नो विधि हर दारु ने आपी में वडे करेगे ने आन नो उत्तर ගත්ත විදිය පැහැදිලිව නිරවුල පුතලගේ තියෙනවා පැහැදිලිද ඔන්න හදා ගන්න ලස්සනට b කියන ගා ඉතුරු ගණන් හදන්න එපා සර හදනකන් ඉන්න හොඳේ right b කියන ගා ලස්සනට වැඩේ කරගෙන යන්න පිළිවෙල සර 64 ට 4 3 වෙනි බලය හරි නේද කියන්න පුතේ 64 ට 4 3 වෙනි බලය ආ යාළුවා එතකොට 4 ප්‍රථම කණෙවෙයි නේ හතරේ තුන්වෙනි බලය හරි වුණාට හතර ප්‍රථමක නෙවෙයි සර් කියන්නේ පුතේ ඔව් පුතාල මේක හතරේ තුන්වෙනි බලය හරි ඒ වුණාට පුතාල මේකේ කියන්නේ හතර ප්‍රථමක නෙමෙයි සර් ඔව් හතර ප්‍රථමක නෙමෙයි ඒක නිසා හතරේ තුන්වෙනි බලය කියන එක හරි ඒ වුණාට මෙතෙන්ට වැරදි මේක අපි කියන්නේ ප්‍රථමක සාධක වල ගුණිතයක් විදියට ලියන්න කියලා කියන්නේ. ඒක නිසා හතර ගුණ කිරීම හතර ගුණ කිරීම හතර කියලා ලියන්න බෑ. පුතාලා කොහොමත් ඉස්සෙල්ලාම අඩුම සංඛ්‍යාවෙන් බෙදාගෙන යන්න ඕනේ. අඩුම සංඛ්‍යාවෙන් බෙදාගෙන යන්න ඕනේ. පැහැදිලිද? රයිට්. ඊළඟට C. යන්නේ කියද 81 සමාන. මෙන්න 81. හොඳට බලා ගන්න පුතාලා. මෙන්න 81. ගත්ත 81 කියන සංඛ්‍යාව. ආ, දන්නවා. දෙකෙන් බෙදන්න බැලුවා බෑ දෙකෙන් බෙදෙන්නේ නෑ 81 ඇයි අගේ ඉලක්කම දෙකෙන් බෙදෙන්නේ නෑ එහෙනම් අපි බෙදනවා කියන්නේ 3 81 3 බෙදෙනවා පුතාලා එකවතාවේ උත්තරේ නැති වෙයි හැබැයි බෙදලා පොඩි දුරාල් පස්සේ උත්තරේ එයි 81 3 බෙදෙනවා කියලා කියන්නේ උත්තරේ එන්නේ කීයද 27යි 81 3 බෙදුවාම කීයද 27යි 27 3 බෙදෙනවා උත්තරේ එන්නේ 9යි 9 3 බෙදෙනවා උත්තරේ එන්නේ 3යි 3 3 බෙදෙනවා උත්තරේ එන්නේ කීයද 1යි 3 වා කීයක් තියෙනවද 1යි 2යි 3යි 4ක් තියෙනවා අන්න ලිව්වා 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 සමානයි 3 වා කීයක් තියෙනවද 4ක් තියෙනවා ඒ නිසා අපි කියන්නේ කොහොමද 3 4 වෙනි බලය 3 කිවිනි බලයේද 4 වෙනි බලයේ ඔන්න ඔය වගේ දරුවනේ මේ වැඩේ ලස්සනට පිළිවෙල අපිට කරන්න පුළුවන්කම දෙන්න ඕනේ එතකොට තමයි අපිට සම්පූර්ණ ගානකට උත්තර නිවැරදිව ගන්න පුළුවන් වෙයි පැහැදිලිද රයි ඒ කිවිනි ගානද C කියන ගාන පැහැදිලිද රයි D කියන ගානට යන්නයි හදන්නේ D තියෙන්නේ C ය ආ ඔන්න චුට්ටක් වෙනස් වෙනවා හොඳට බලා ගන්න D කියලා කියන්නේ කිද C ය සියක් අර වගේමයි අපි පහළට බෙදාගෙන යනවා හොඳට බලා ගන්න 100 ඉස්සෙල්ලම බෙදන්නේ කීයද දෙකෙන් 100 දෙකෙන් බෙදුවොත් බෙදනවා උත්තරේ එන්නේ කීයද 50යි ඒක හැම කෙනාටම පුළුවන් ආයේ 50 දෙකෙන් බෙදා ගන්නවා උත්තරේ එන්නේ 25යි අන්න දැන් ප්‍රශ්නයක් එනවා 25 දෙකෙන් බෙදෙන්නේ නැහැ එහෙනම් 25 3ෙන් බැලුවා 3ෙන් බෙදෙන්නේත් නැහැ 25 බෙදෙන්නේ කීයද 5ෙන් 25 පහෙන් බෙදුවාම උත්තරේ එන්නේ කීයද 5යි ආයෙත් 5 පහෙන් බෙදෙනවා උත්තරේ එන්නේ කීයද 1යි එතන සර් ಜಾති 2 කිලක්කම් ආවනේ කමක් නැහැ කලබල වෙන්නේ නැහැ ಜಾති 2 නෙමෙයි ಜಾති 3ක් 4ක් 3ක් එන්න පුළුවන් අපි ලියන්නේ මෙතන එතකොට 2 වා කීයද 2යි 2 ගුණ කිරීම කීයද 2යි ගුණ කිරීම 5 ගුණ කිරීම 5යි 5 ගුණ කිරීම 5යි මෙන්න මෙතන ලියා ගන්න විදිය හොඳට පුතලා බලා ගන්න 2 වා කීයක් තියෙනවද දෙකක් තියෙනවා දෙකේ වා දෙකයි ගුණ කිරීම පහේ වා කීයක් තියෙනවද දෙකක් තියෙනවා අන්න පහේ වා දෙකක් කියලා ලියු. එතකොට මෙන්න මේක තමයි මොකද අපි ගුණිතයක් විදියට ලියන්න කියලා කියන්නේ. එතකොට පුතාලගේ දෙකේ වා දෙකක් තියෙන නිසා දෙකේ වා දෙකක් කියලා දැම්මා. පහේ වා දෙකක් තියෙන නිසා පහේ වා දෙකක් කියලා දාලා ඔන්න වැඩි අවසාන කළා. එතකොට දෙකෙන් බෙදන්න බැරි වෙනකොට තමයි 3ට යන්නේ.
තුනිනුත් බැයි නම් තමයි ඊළඟට පහට යන්නේ. පහට බැයි නම් හතට යනවා. අන්න එහෙම මුලින් ඉඳලා බෙදාගෙන 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 ඉස්සරහට යන්න ඕනේ. තේරුණාද? ඔන්න පුතාලගේ D කියන ගාන ලස්සනට පිළිවෙල පුතාලට හදා ගන්න පුළුවන් වෙයි. කාටවත් ගැටලුවක් වෙන්නේ නැති. පැහැදිලිද? right. හරියට ලස්සනට හදා ගන්න බොහොම නිවැරදිව පිළිවෙල. තේරුණාද? කැත කරගන්න එපා නිබන්ධනයේ ටිබෙට්ස් තවරන්න එපා. ලස්සන පිළිවෙලට හදා ගන්න. තේරුණාද? right. ඔන්න ඊළඟ පුතාලගේ අන්තිම එකට යනවා E 169 මොකද තියෙන්නේ 169 අන්න එක චුට්ටක් අමාරු වෙයිද මන්දා යාළුවන්ට චුට්ටක් බලමු අපි 169 අපි බලමු එක්කෙනෙක්ගෙන් අහලා කීයද අපි ගන්න ප්‍රථමක සංඛ්‍යාව 169 කීයද ගන්න කීයද 13 13 13 13 ඔව් දෙකෙන් බෙදන්න බෑ තුනෙන් බෙදන්න බෑ පහෙන් බෙදන්න බෑ හතෙන් බෙදන්න බෑ ඊට පස්සේ 11ෙන් බෙදන්න බෑ බෙදෙන්නේ කීයෙන්ද 13ෙන් විතරයි 13 ප්‍රථමක කලබල වෙන්න එපා 13ෙන් බෙදුවා 169 13ෙන් බෙදුවාට පස්සේ උත්තරෙන්නේ 13මයි ආයේ 13 13ෙන් බෙදා ගන්නවා උත්තරෙන්නේ කීයද 1යි එහෙනම් 13ේවා දෙකක් තියෙනවා එහෙනම් මෙතෙන්ට අපි ගන්නේ 13 ගුණ කිරීම 13 සමානයි අපි කියන්නේ 13 කීවෙනි බලයේද දෙවෙනි බලය. ඔන්න පුතේ ඔය 169 වගේ සංඛ්‍යාව බෙදෙන්නේ 13ෙන් විතරයි. වෙන දෙකෙන් තුනෙන් ඒ කිසිවකින් බෙදෙන්නේ නැහැ. බෙදෙන්නේ 13ෙන් විතරයි. ඔන්න පුතාලගේ 169 චුරක් අමාරු වගේ ගාන. ඒකසර බොහොම පැහැදිලිව නිකවුල්ව කතා කරා. තේරුණාද? right. ඕක පුතාලා හොඳට මතකේ තියාගන්න. ගණන් හදාගන්න පුරා අපිට පුළා. වටිනෝ වගේ දේවල්. පැහැදිලිද? හදාගන්න පුතේ ලස්සනට කටවැඩ කරන ගොලේ කරපුවා හැම තියාගන්න. පස්සේ අපි යාවේ කර ගියමු. දැනට පුතාලා මෙයාගේ ලස්සන නිකවුල්ව බොහොම පිළිවෙල හදාගන්න ඕ. තේරුණාද? right. ඉතින් පැහැදිලිව නිරවුල් ලස්සන හදලා ගන්න ඈ චිවටතාවක් දෙන්නම් හදාගන්න යාළුවන්ට කුංචි වෙලාවක් දෙන්න හොඳට පැහැදිලිව හදා ගන්න පුතා තෝ වීඩියෝ එක පේන්න ඇස යනකදී තෝ වීඩියෝ එක පේන්න ඇස ඔගේ බෝඩ් එක පේන්න අනිත් යාළුවන්ට පේනවද ගුණිතයක බලය කියලා කියනවා මේක චුට්ටක් ඔයාලට අර අමුතු යන්නේ කියන්නේ මේ දෙන්නේ නැත්නම් ඔයාලා මේක තේරුම් කරගන්න පුළුවන් චුට්ටක් වෙනස් අන්න ඒක මේ ගැටලුව දෙන්නේ සර මේක ඔක්කොම පිළිවෙල කතා කරනවා පුතලක මොකද්ද මාතෘකාව තියෙන්නේ ගුණිතයක බලය මොකද්ද තියෙන්නේ ගුණිතයක බලය එතකොට ගුණිතයක බලය කියලා කියන්නේ මෙන්න මේකයි ඒක පුතලා ඉස්සෙල්ලා තේරුම් කරගන්න ඕනේ දැන් මම පුතලගේ බෝඩ් එකට යන්න ඒක බලය ලියලා තියෙනවා හොඳට පහ ගන්න පුතාලා රජමා ගන්න මෙන්න මෙන්න බලන්නකෝ දැන් පුතාලගේ සර් සංඛ්‍යාවක් දීලා තිනවා මෙන්න මෙහෙම ඒ කියන්නේ නැත්නම් වීජ ප්‍රකාශන AB වල මේක අපි කියන්නේ n වෙනි බලය කියලා මේකෙන් අදහස් කරන්නේ මොකද්ද දන්නවද මේකෙන් කියවෙන්නේ මොකද්ද දන්නවද මේකෙන් කියන්නේ මේ n කියන දශකයේ මේකටත් අයිති. a වල n a වල n වෙනි දශකය. ඊට පස්සේ ගුණ කිරීම අපි කියනවා b වලත් n වෙනි දශකය. දැන් මේ වරහණක් දාලා තියෙනකොට කියන්නේ මේ n කියන එක මේ දෙන්නටම අයිති. ඒ තනියම n ගන්න කිව්ව b කෑ ගහලා කියනවා අනේ මටත් n ඕනේ කියලා.
B එක තනියම ගන්න ගියොත් ඒක ඇයි ගහලා කියනවා අනේ මටත් එන තනියම මටත් එන්න ඕනේ තනියම ගන්න බෑ කියලා. ඒක නිසා AD කියන දෙන්නාටම මේ N කියන එක අයිති වෙනවා. ඒක හින්දා පුතාලගේ අන්තිමට මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ ಗುಣ කිරීමේ ලකුණ ඉවත් කරලා පුතාල හොඳට බලා ගන්න ඕනේ. ಗುಣ කිරීමේ ලකුණ ඉවත් කරලා අපි ලියනවා. හොඳට මේක තේරුම් කරගන්න. A වල N වෙනි බලය ඊට පස්සේ මොකද අපි කියන්නේ B වල N වෙනි බලය කියලා. එතකොට මෙතන ಗುಣ කිරීමේ ලකුණක් හැංගිලා තියෙනවා. මෙතන ಗುಣ කිරීමේ ලකුණක් හැංගිලා තියෙනවා. මෙන්න මේ විදිහට ලියන එක තමයි මොකද අපි කියන්නේ ගුණිතයක බලය කියලා කියන්නේ. මොකද අපි කියන්නේ ගුණිතයක බලය. මේක පුතාල හොඳට මතකේ තියාගන්න අවශ්‍යයි. පැහැදිලිද? එතකොට ගුණිතයක බලයක් විදිහට ලියන්න කියලා කිව්වොත් එම් පුතාලා මෙන්න මේ විදිහට ලියාගන්න අවශ්‍යයි. තවත් එකක් ගන්නද? මෙන්න බලන්නකෝ මෙන්න. ABC. එතන තුනක් තියෙනවා. එතන පුතාලගේ N දැම්මොත් මෙහෙමයි. දැන් මේ N කියන එක A ටත් අයිති. N කියන එක B ටත් අයිති. N කියන එක C ටත් අයිති. එහෙනම් අපි ගන්නවා A වල N ගුණ කිරීම B වල N ගුණ කිරීම මොකද අපි කියන්නේ C වල N. ඊට පස්සේ ගුණ කිරීමේ ලකුණු ඉවත් කරනවා. එහෙනම් A වල N B වල N අනික මොකද C වල N ඔන්න හදා ගන්නා විදිය. ඒතර මෙන්න මේක තමයි දරුවනේ මොකද අපි කියන්නේ ගුණිතයක බලයක් කියලා කියන්නේ. අන්න ඒක පුතාල මුදවට මතකේ තියාගන්න. ආයි කියලා දෙන්න කොය ගාන. ආරයි. ඔබලට තව තවත් කියලා දෙන්නම්. දැන් මෙන්න මේ වරහණක් දාලා පුතාලගේ N කියන දර්ශකයේ දීලා තිබුණොත් ඔව් මේකෙන් අදහස් වෙන්නේ N කියන දර්ශකය මේ දෙකටම අයිති කියන එක. එතකොට ඒක අපි ලියන්නේ A වල N වෙනි දර්ශකය, ඒ වගේම ಗುಣ කිරීම B වල N වෙනි දර්ශකය. මේ අතර පුතාලගේ ಗುಣ කිරීමක් තියෙනවා හැංගිලා. යා පේන්න ඉන්නේ. ඊට පස්සේ අපි ಗುಣ කිරීමේ ලකුණු ඉවත් කරලා A වල N වෙනි දර්ශකයේ ಗುಣ කිරීම අපි ලියන්නේ. ඊළඟ අපි ලියාගන්න මොකද B වල N වෙනි දර්ශකය කියලා. මේකෙන් පුතා මතක තියාගන්න ඕනේ ඇත්තටම එක දෙයක්. මොකද්ද? මෙන්න මේ VG සංකේතය, ඒ කියන්නේ N කියන මේ දර්ශකය වරහණක් දාලා තියෙනවා නම් දෙන්නටම අයිති කියන එක තමයි පුතාලා මතකේ තියාගන්න ඕනේ. පැහැදිලිද? ගණන් වලත් එක මම ගොඩාක් හදනවා. එතකොට මේ කතාව බලන්නකො අභ්‍යාස අංක දෙකේ ගණන් දාලා තිනවා N ගාන දක්වා ගොඩක් ගණන් දාලා තිනවා. අපි බලමු පුතාලා මේක අවබෝධ කරගන්න පුළුවන් වෙයිද කියලා. ඔකේ නේද? ඉලක්කම් ආවොත් එහෙම පුළුවන්ද? ඔව් ඉලක්කම් ආවත් ලියන්න පුළුවන් පුතේ. ඉලක්කම් ආවත් ලියන්න පුළුවන්. මෙතන සුරු කළ උත්තර ගන්න ඔයාලට කියන්නේ නැහැ. ඔයාලට බලන්න දැන් අභ්‍යාස අංක දෙකට ගියාට පස්සේ කියන්නේ මෙහෙමනේ. හොඳට බලා ගන්න චුට්ටක්. අභ්‍යාස අංක දෙකේ මේ තියෙන්නේ පහත දැක්වෙන එකේ ගුණිතයේ බලය ගුණිතයේ සාධකවල බලවල ගුණිතයක්. අන්න එක තමයි තියෙන්න ඕනේ. මොකද බලවල ගුණිතයක් සියලියා දක්වන්න කියලා කියන්නේ. එතකොට අපි බලමු ලියන්න පුළුවන්ද කියලා. තේරුණාද? රයිට්. පුතලගේ මම උදාහරණ දෙකක් උතන හරි ගැස්සලා තියෙනවා පුතලට තේරුම් කරගන්න. මෙන්න බලන්න කොමි 2x වල 3 වෙනි බලය. එතකොට අපි ලියන්නේ 2 3 වෙනි බලය ගුණ කිරීම x වල 3 වෙනි බලය ගුණ කිරීමේ ලකුණු ඉවත් කරලා 2 3 වෙනි බලයේ x වල 3 වෙනි බලය. එතකොට ඒවා සුළු කරන්නේ නැහැ. දැන් සුළු කරන්නේ නැහැ. අපි සුළු කරනවා. දැන් අපි සුළු කරන්නේ නැහැ. ඊළඟ එක බලන්න කොමි 3 AB වල 3 වෙනි බලය. අර හරි ලේසි. 3 3 වෙනි බලය A වල 3 වෙනි බලය B වල 3 වෙනි බලය ගුණ කිරීමේ ලකුණු ඉවත් කරලා 3 3 වෙනි බලය A වල 3 වෙනි බලය ළඟම මොකද අපි කියන්නේ B වල 3 වෙනි බලය. ඊට පස්සේ පුතාලගේ තියෙන්නේ මොනවද? අර යාළුවෙක් කියවන්නේ සංඛ්‍යාත් ලියන්න පුළුවන්ද කියලා. ඔව් පුතේ සංඛ්‍යාත් ලියන්න පුළුවන්. මම ලියනකම් ඔයාලා ලියන්න එපා. මම එක තැනකට ආවට පස්සේ ඔයාලා තනියම ලියන්න දෙන්න. තේරුණාද? රයිට්. මෙන්න පුතාලගේ C කියන ගානසර හදනවා. හොඳට බලා ගන්න. හොඳේ? රයිට්. මෙන්න C කියන ගාන. හොඳට බලා ගන්න. මෙන්න C. මෙන්න C. හොඳට බලා ගන්න. C තියෙන්නේ මෙහෙමයි. 2 ගුණ කිරීම 6 මේකේ කීවෙනි බලයේද 3 වෙනි බලය. හරිද? රයිට්. ඉස්සෙල්ලම් පුතාලා වරහණ ඉවත් කරලා ලියනවා. ඒ කියන්නේ 2 3 වෙනි බලයේ ගුණ කිරීම 6 3 වෙනි බලය. දැන් ගුණ කිරීමේ ලකුණ ඉවත් කරලා ලියනවා කොහොමද? 2 3 වෙනි බලයයි 6 3 වෙනි බලයයි. ඔන්න ඔච්චරයි. මෙන්න මේක තමයි මොකද අපි කියන්නේ ගුණිතයක බලය කියලා කියන්නේ. දැන් සරලයි නේද වැඩේ? අමාරු නෑ නේද? රයිට්. ඊළඟ එක
अवबोध संख्या हरिले मंगल तुंगिनी
පහේ තුන්වෙනි බලයයි අනික මොකද්ද ඒ වල තුන්වෙනි බලය මේ ටික ගොඩාක් ලේසියි අමාරු කරන් ඉස්සරහදී හම්බ වෙනවා ඒ ටික හදන්න ඕන නිසා තමයි පුතලට මේ ටික දෙද්දි කරලා ඉස්සරහට යන්න කියලා කියන්නේ තේරුණාද නැහැ ඔන්න මං හිතනවා තව කාටද ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මං හිතන්නේ පුතලට ඒක උඩ ඉස්සරහට යන්න පුළුවන් මේ කාටවත් ගැටලුවක් නැහැ එහෙනම්ද ලොකු වෙහසක් මහන්සියක් දරනවා ඔයාලට හොඳ ලකුණු ටිකක් අරන් දෙන්න ඔන්ලයින් පන්ති කියලා ඇත්තටම අහන්න වෙනසක් නැහැ පුතලට ඕන ප්‍රශ්නයක් සරලින් අහන්න පුළුවන් ඒ නිසා හොඳට මහන්සි වෙලා උනන්දු වෙ වැටි කරගෙන ඊළඟ පන්තිර යන්න පුළුවන් चुटा सब ओल्ड डे बाहर ही नहीं है आरे हर नहीं है हाँ सब ओल्ड डे बाहर ही सर हर नहीं है तो क्या बेटा बाहर ही नहीं सर क्या चुपका किसका हाँ हर क्या रिक्ता आधा कर आधा कर आधा कर प्रश्नांक देखे පහත දැක්වෙන එකේ ගුණිතයේ බලය ගුණිතයේ සාධකවල බලවල ගුණිතයක් සේලියා සුළු කර අගය ලබා ගන්න කියලා කියනවා අන්න දැන් උත්තරේ ගන්න ඕනේ තේමාද දැන් අර වගේ බලයන් එහෙම තියන්න බෑ උත්තරේ ගන්න ඕනේ කොහොමද කියලා අපි පොඩි උත්සාහයක් අරගෙන බලමු මේකෙත් ඇත්තම සර් හදන්න ඕන පුතේ පළවෙනි ගාන දෙවෙනි ගාන විතරයි ඊට පස්සේ ඔයාලට ඒ රටාවට අල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒතර මේක මොකද කියන්නේ සුළු කරලා අගය ගන්න කියලා කියනවා. අපි පුංචි උත්සාහයක් අරගෙන බලමු මේ වගේ ගානක් හදා ගන්න පුළුවන්ද කියලා. පුතලට පුතලට තනියම හදන්න කියලා සර් කියන්නේ. මාත් එක්ක හදලා හොඳට පුළුවන් වුණාට පස්සේ පුතාලා අන්න තනියම හදමු. එතකන් සර් එක බොහොම පිළිවෙලට නිරවුල්ව ලස්සට යන්න ඕනේ වැඩි. තේරුණාද? මෙන්න පළවෙනි ගාන. පුතල බලා ගන්න. හොඳේ? මෙන්න පළවෙනි ගාන. අපි කරන්නේ කොහොමද දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම මෙතන තියෙන්නේ කීයද හතරේ තුන්වෙනි බලය හොඳට බලන්න දැන් දෙකේ තුන්වෙනි බලය කීයද කියලා අපිට ඕනේ කාටද කියන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය 8යි 8යි අන්න හරිය ඔව් දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයද පුතේ 8යි ගුණ කිරීම මේ ගුණ කිරීම හතරේ තුන්වෙනි බලය ये तो हाथरे तुम्हें नहीं बारे हाथरी से ले यहाँ आह तीस देगा तो लहाई आह आह अच्छा हाथराई आना हरी में हाथराई हाथरे बोले कि आना हरी अच्छा हाथराई बारे आई क्या तमाया तो लहाई से हाथरे बोले कि ये हाथरे नहीं तो कुदेओ हाथरे वाला हाथरा दास याई दासेवा हाथरा की ये दे हैट हाथराई අන්න පුතලා මෙතෙන්ට ගත්තා කීයේ 64 සමාන ලකුණ දැම්මා දැන් 64 8ෙන් ගුණ කරලා මෙන්න මෙතෙන්ට උත්තරේ ගන්න ඕ කතාව පැහැදිලිද ඔන්න හදා ගන්නා විදිය දැන් බලමු අජුල බලාගෙන තව තවත් කියලා දෙන්න හොඳට බලාගන්න සර් මෙතෙන්ට ගත්තේ මේක හරි මේ තියෙන්නේ 2 3 මිනි බලය එක හරි 2 3 මිනි බලය
ඊළඟට මෙතන තියෙන අපතලගේ 4 3 වෙනි බලය ඒකත් ගත්තා මේ ගුණ කිරීමේ ලකුණ මෙතෙන්ට දැම්මා. දැන් දරුවනේ 2 3 වෙනි බලය කියලා කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. මේ තියෙන්නේ. දෙවාරයක් 2 4යි 4 වා දෙකක් කියලා 8යි. අන්නේ 8 එක. උත්තරේ 5 උත්තරේ 512යි සර්. ඔව් බලමු උදේ. ඔව්. 4 3 වෙනි බලය කියලා කියන්නේ මේ හතර ගුණ කිරීම හතර ගුණ කිරීම හතර. එතකොට හතර වරක් හතර 16යි 16 ව හතරක් කියන්නේ 60. හතරයි දැන් සර් කිව්වේ 64 8ෙන් ගුණ කරලා මෙතෙන්ට උත්තරේ ගන්න කියලා කිව්වා. ඒක යාළුවෙක් උත්තරේ කිව්වා කීයද? 512යි. ආන්න හරියි. ඔව් පුතේ 512යි. උත්තරේ එනවා කීයද? 512යි. දැන් චක්කර එහෙම චුට්ටක් ඕන වෙනවා නේද? දැන් ඉවාඩු කාලයක් වගේ ගිහින් ඉතලා ඉන්නේ. ඒ නිසා චක්කරේ හොඳට පාඩම් කරගම්. චක්කරේ නැතුව ගණන් වල ඉස්සරහට යන්න හරි අමාරුයි. ඒ නිසා හොඳට චක්කරේ පාඩම් කරගෙන බොහොම පිළිවෙලට පන්ති වැටිලි ඉස්සරහට කරගම්. තේරුණාද? දැන් තව මේ වගේ ගානක් හදනවා මම. ඊට පස්සේ උදතරට අනිව ඉස්සරහට යන්න පුළුවන් වෙයි. අපේ තියෙන්නේ 2 ගුණ කිරීම හත ඊළඟේ හොඳට බලා ගන්න. රයිඩ්ඩි. මේකේ තියෙන බලයේද දෙක ගුණ කිරීම හතේ කිවිනි බලයේද තුන්වෙනි බලය මේක අර වගේමයි දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම මෙතන දිනවා කීයද හතේ තුන්වෙනි බලය ඉස්සෙල්ලා වගේමයි දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයද අපිට එන්නේ 8මයි 8 හතේ තුන්වෙනි ඔව් හතේ තුන්වෙනි බලය කාටද කියන්න පුළුවන් 343 අන්න හරිය පුතේ 7 ඔව් 7 3 වෙනි බලය කියන්නේ මේ 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 7 වරක් 7 49යි 49 වන් 7ක් කීයද 343යි හොඳයි නම් මෙතන දාගන්න කීයද 343 දැන් පුතාලා 343 8ෙන් ගුණ කරලා අන්න උත්තරේ ගන්නවා කීයද කියලා කියන්න බලන්න 343 8 2644 කීයද පුතේ 2744යි හොඳට බලන්න ඔයාලා හදන උත්තරේ කොහොමද කියලා ඈ හොඳට බලන්න හොඳේ රයි ඊළඟට සී අන්නේ තමයි චුට්ටක් ගැටලුවට තියෙන්නේ මේ සංඛ්‍යාව දෙක කොටස් ගුණ කරගන්න තමයි ගැටලුවට තියෙන්නේ අපි ඒකත් ඉන්නේ අපි සංඛ්‍යාව ගුණ කරන්න නේද අපි බලමු සී සී දිනා පුතලගේ 11 ගුණ කිරීම 4 මේකේ කීිනි බලයේද 3 මිලි බලය ආ ඉස්සලාම 11 හේ 3 මිලි බලය ගුණ කිරීම මෙතන තියෙනවා 4 හේ 3 මිලි බලය ආ 11 හේ 3 මිලි බලය 33 33යි ආ ඔත් මාමා ඔබ බලන්න ඕනේ 1331යි කියද පුතේ 1331යි ඔව් පුතේ 11 හේ 3 මිලි බලය කියන්නේ 11 ගුණ කිරීම 11 ගුණ කිරීම 11 කීයක් වෙනවද 1331යි ගුණ කිරීම 4 3 වෙනි බලයේ මේ ඉස්සරහත් හම්බුණා. කියල 64යි මෙතෙන්ට ගත්තා 64. දැන් 1331 ගුණ කරන්න ඕනේ කියන්නේ 64. අන්න ඒක ගුණ කළා මෙතෙන්ට උත්තරේ ගන්න ඕනේ. 85184යි. ආ බලමු. 85184යි. ඔව් අනිත් අයත් හදන්න පුතේ. අනිත් අයත් හදන්න. හැම එක්කරාම 85000 කීයද? 85144යි. ආ. 85144ද? 85184යි. 85184යි. ඒවත් චුට්ටක් අපි හදාගමු පිළිවෙලට. තේරුණාද? එතකොට මේ පාඩුවේ කිසිම ගැටලුවක් නැහැ. තේරුණාද? රයිට්. D. මෙන්න D. පුතේ D තියෙනවා මෙහෙම. 3 ගුණ කිරීම 4 ඒක නම් ලේසි 3 ගුණ කිරීම 4 මේකේ කිවිනි බලයේද 3 මිලි බලය ලිව්වා 3 3 මිලි බලය ගුණ කිරීම 4 3 මිලි බලය දැන් දන්නව බලන්න 3 3 මිලි බලය කීයද
විසිහතයි ආ නමේ එහෙම කියලා කියනවද නෑ තුනේ තුන්වෙනි බලය කියන්නේ තුන ගුණ කිරීම තුන ගුණ කිරීම තුන කීයක් එනවද 27යි ගුණ කිරීම හතරේ තුන්වෙනි බලයේ තියනවා කීයද 64යි අන්න 27 64 න් ගුණ කළා පුතාලා මෙතෙන්ද උත්තරේ ගන්න පුළුවන් බලමු කවුද කියන්නේ කියලා 727 අන්න හරි පුතේ කීයද ඔව් කියන්නේ 1728 8 1718 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 1
හය සමානයි දෙකේ තුන්වෙනි බලය පුතාලා දන්නවා කීයද දෙකේ තුන්වෙනි බලය 8යි 8යි දෙකේ තුන්වෙනි බලය කීයද 8යි 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 ඔව් හතරේ තුන්වෙනි බලය කීයද 64යි 64යි ගුණ කිරීම 13ේ තුන්වෙනි බලය 13ේ තුන්වෙනි බලය 197යි 2197යි අන්න හරියට ඒ කීයද 2197යි 13ේ තුන්වෙනි බලය කියන්නේ 13 ගුණ කිරීම 13 ගුණ කිරීම 13 කීයද 2197යි හරිද සමාන ලකුණ දාලා අන්න 864 න් ගුණ කරලා 2194 න් ගුණ කරලා තමයි උත්තරේ මෙතෙන්ට ගන්න ඕනේ ඒක පුතාලා ගෙදෙදි ගන්න තේරුණාද 864 න් ගුණ කරලා 2197 න් ගුණ කරලා උත්තරේ ගන්න ඕන මම ලබන සතියේදී අහනවා මෙතෙන්ට උත්තරේ කීයද කියලා ඒක හදන්න ටිකක් වෙලා යනවානේ ඒ නිසා පුතාලා ඒ ගාණ ගෙදෙදි හදා ගන්න ඕනේ 864 න් ගුණ කළා එන උත්තරේ 2197 න් ගුණ කළා මෙතෙන්ට උත්තරේ ගන්න ඕනේ අගය සොයන්න කියලා කිව්වොත් අනිවාර්යෙන් පුතාලා පහත දැක්වෙන එක්කෙක් බලවල ගුණිත ගුණිතයක බලයක් ලෙස දක්වන්න කියලා කියනවා මොකද්ද කියන්නේ ගුණිතයක බලයක් මේ මොකද්ද සර් ගුණිතයක බලයක් එතකොට ගුණිතයක බලයක් කියලා කියන්නේ මොකද ගුණිතයක බලයක් කියලා කියන්නේ අන්න පුතාලා තීරුම් කරගන්න ඕන ගුණිතයක බලයක් කියලා කියන්නේ ಗುಣ කිරීමක් සහිත බලයක්. මොකද අපි කියන්නේ ಗುಣ කිරීමක් සහිත බලයක් විදියට පෙන්වන්න කියලායි කියන්නේ. ಗುಣිතයක බලයක් කියලා කියන්නේ ಗುಣ කිරීමක් සහිත බලයක්. තේරුණාද? අපි බලමු ಗುಣ කිරීමක් සහිත බලයක් විදියට කොහොමද පෙන්වන්නේ. තේරුණාද? ಗುಣ කිරීමක් සහිත බලයක් විදියට කොහොමද පෙන්වන්නේ? මේක අමාරු නෑ. උත්තර පෙන්වන්නකෝ. අගේ හොයන්නවද? නෑ. අගේ හොයන්න බුත් නෑ. ಗುಣ කිරීමක් සහිත බලයක් විදියට ලියනවා විතරයි. හැබැයි ටිකක් දුර යනකොට පුතාලට කුංචි කුංචි ගැටලු ටිකක් මතු වෙන්න පුළුවන්. ඒවට සර් වා ගන්න උත්තර කොහොමද කියලා කියලා දෙන්න. තේරුණාද? right. උත්තර ගන්නේ නෑ. ಗುಣිතයක බලයක් විදියට විතරයි ලියන්න ඕනේ. තේරුණාද? right. උත්තර වලා ගන්න. මෙහෙමයි හදා ගන්න. උත්තර වලා ගන්න. පුතාලගේ මං ඒ කියන ගානට යන්නම් මෙන්න ඒ කියන ගාන හොඳට බලා ගන්න ඒ හරි ලේසි ඈ නිකන් දුරට යනකොට තමයි ගැටලු වෙන්නේ පුතාලගේ තියෙන්නේ පහේ දෙවනි බලයයි දෙකේ දෙවනි බලයයි නේද ආයි පහේ දෙවනි බලයේ ಗುಣ කිරීම දෙකේ දෙවනි බලය ඒතර මේක අපි මොකද ලියන්න ඕනේ ಗುಣිතයක බලයක් ಗುಣ කිරීම සහිත බලයක් එහෙනම් අපි ගන්නේ මෙතන තියෙනවා පහ මෙතන තියෙනවා පුතාලගේ කීයද දෙක මේකේ කීයද අපි කියන්නේ දෙවනි බලය. ඔන්න අපි ලියාගත්තා 5
මේ තියෙන පහ තමා මෙතෙන්ද ගත්තේ මේ තියෙන දෙක තමා මෙතෙන්ද ගත්තේ ඔන්න ගුණිතයක් ආවා ඒකේ මොකද අපි කියන්නේ බලයක් උච්චරයි ඉතින් ඕක තමා අපේ යාළුවෝ අමාරුයි කියතිය ගෑ ගන්න පුතලා වචනේ හරියට තේරුම් කරගන්න මොකද්ද මේ කියන්නේ පැහැදිලිද රයිට් ඊළඟට මේක පුතලාගේ B තියෙනවා මෙහෙම හතරේ දෙවනි බලය ගුණ කිරීම 10ේ දෙවනි බලය මේකත් ලේසිනේකටුවක් නෑනේ 4 ගුණ කිරීම 10 4 ගුණ කිරීම 10 මේකේ කිවිලි බලයද පුතලාගේ මෙන්න මේ දෙවනි බලය තව ටිකක් ඉස්සරහට යනකොට ගැටලු වෙනවා ඒතර මම කියලා දෙන්නම් 4 ගුණ කිරීම 10 එකේ කිවිලි බලයද දෙවනි බලය C C දිනා පුතලාගේ මෙහෙම 3ේ 3 වෙනි බලය ගුණ කිරීම 4ේ 3 වෙනි බලය ගුණ කිරීම ඊට පස්සේ පුතලාගේ තියෙන්නේ කීයද 2ේ 3 වෙනි බලය එහෙනම් 3යි 4යි 2යි ගත්තා 3යි 4යි 2යි ගත්තා මේකේ කිවිලි බලයද අපි කියන්නේ 3 වෙනි බලයේ ගුණිතයක බලය ගුණිතයක බලය මේව ලේසි යන්නුවක් නෑ D අමාරු එකකට පස්සේ කියන්නම් D ඒකත් ලේසි x වල 3 වෙනි බලය ගුණ කිරීම උතලගේ මොකද තියෙන්නේ y වල 3 වෙනි බලය දෙල ඉවරයි සර් ආ බලමු නේද ඔව් මෙතන පුතලගේ x තියෙනවා මෙතන y තියෙනවා x ගුණ කිරීම y මේකේ කිවිලි බලයද 3 වෙනි බලය හරිද right e මෙන්න e ආ 225 ඒක හරි වැඩි ඉන්නේ දැන් මේක නම් මේකේ 3 වෙනි බලය මේකේ 3 වෙනි බලය 3 3 3 2 2 2 2 මේක මොකද්ද වෙනසක් තියෙනවා නේද මොකක්ද මේ වෙනස මොකද්ද වෙනසක් තියෙනවා මොකද්ද වෙනසක් තියෙනවා නේද පුතේ වැඩි කිරීම ලකුණ නැද එතකොට කරන්න ඕනේ දෙක ගුණ කිරීම වරහනක් දාලා දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම x ගුණ කිරීම t වරහන වහලා ඊට පස්සේ දාන්න ඕනේ අර දෙක නෑ වැරදි පුතාගේ s නෙමෙයි තියෙන මෙතන පහ තියෙන්නේ පහ 225 තියෙන්නේ වැරදි එහෙම කරන්න බෑ එහෙම කරන්න බෑ පුතාලා හොඳට මතක තියාගන්න ඔයාලට මේ වරද්දන්න තමයි මෙහෙම දීලා තියෙන්නේ මොකක්ද අනද මේ වෙලා තියෙන්නේ මෙන්න මෙතන පුතාලගේ මේ 225 තියෙන්නේ ඒක මේ වගේ දෙවනි බලයක් ඉන්න දීලා නැහැ අන්න ඒකයි මේ වෙලා තියෙන්නේ එතකොට අපි කරන්න ඕනේ 225 දෙවනි බලයක් ඉන්න ලියා ගන්න ඕනේ මට කියන්න 225 කියලා කියන්නේ කීයේ දෙවනි බලයේද 225 කියලා කියන්නේ කීයේ දෙවනි බලයේද 15 15 අන්න හරි පුතේ එහෙනම් 225 කියලා කියන්නේ 15ේ දෙවනි ඵලයේ 225 වෙනුවට දාන්නේ 15ේ දෙවනි ඵලයේ ඊට පස්සේ පුතලා ලියා ගන්නවා t වල දෙවනි ඵලය අන්න දැන් නම් හරි එක පියවරක් ඉස්සරහට යන්නේ නම් 15 ගුණ කිරීම t ඒකේ කීවෙනි ඵලයද අපි කියන්නේ දෙවනි ඵලය එතකොට මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ආවහම අපි අනිවාර්යෙන්ම මෙතන තියෙන සංඛ්‍යාව වෙන විදිහට බලයක් හදා ගන්න ඕනේ. අන්න ඒක. එතකොට අර යාළුවෙක් හදාගෙන ගිහලා ඔක්කොම ඉවරයි කියලා කිව්වේ. එයාගේ මේ ගාන අනිවාර්යෙන් වරදිනවා. ඒකයි කිව්වේ සර් හදනකන් ඉන්න. මම පුතාලට මෙතන ගැටලුවක් දෙන්නේ නෙවෙයි. තේරුණාද? ඔක්කොම ලේසියි නම් ඔයාලට හදන්න කියලා කියනවා. අර අභ්‍යාසාංග දෙකේ පළවෙනි ගානේ එහෙමනේ උනේ. ඒක ලේසියි හදන්න පුළුවන්. ඒකට මේව එහෙම බෑ. මේවා කොහේ හරි පුතාලට ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව සර් ක්ලියර් කරලා දෙනකන් චුට්ටක් ඉන්න ඕනේ. කලබල හදන්න එපා. තේරුණාද මේක සර් කියලා දෙන පොඩ්ඩක් මේක හොඳට ඔළුවට යන්නේ නැත්නම් ඔයාලා මට ගෙනෙදි කරන්න කියලා කියන්න පුළුවන් නම් එහෙම මම ගානක් ගන්න හදනවා මෙහෙම 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 වෙන්නේ පුතේ කියලා මම ගානක් ගන්න හදනවා ඒක වෙන්න ඕනේ එතකොට තමයි පුතාලා මේක හොඳ වැඩ ඔළුවට යන්නේ එහෙනම් අපි ගන්නවා 225 කියලා කියන්නේ 15 දෙවනි බලය 15 තමයි 15 දෙවනි බලය කියලා කියන්නේ 15 ගුණ කිරීම t ඒකේ කිවිලි බලයේ දෙවනි බලය පැහැදිලිද අන්න දැන් ලස්සනට හදා ගන්න ඕනේ තේරුණාද රයිට් ඊළඟට f කියන ගානට යන්නයි හදන්නේ උඩින් උඩින් යන්නේ කියන ගාන මෙන්න F. ඔව්. පුතලගේ F තියෙනවා මෙහෙම. හොඳට බලා ගන්න. 81යි T වල 4 වෙනි බලය.
81යි t වල 4 වෙනි බලය. අන්න එතකොට මෙතන t වල 4 වෙනි බලයක් තියෙනකොට 81ක් ලියන්න ඕනේ 4 වෙනි බලයක් එන්න. 81 කියලා කියන්නේ කී 4 වෙනි බලයද? කියන්නේ 4 වෙනි බලය. අන්න හරියි. අපි කියන්නේ 3ේ 4 වෙනි බලය. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වා 3ක් කීයද 81යි අන්න සමාන ලකුණ දැම්මා මෙතන පුතරගේ තියෙනවා 3 3 කිරීම t මේකේ කිවිණි බලයද අපි කියන්නේ 4 වෙනි බලය දැන් පුතරට තේරුණා නේද මේකේ 4 වෙනි බලය තියෙනවා නම් මේකත් 4 වෙනි බලයක් එන්න මොකද අපි කරන්න ඕනේ හදන්න ඕනේ කතාව පැහැදිලිද right f ඊළඟට පුතරගේ අපි යනවා g කියන ගානට මෙන්න g ගී මෙහෙම තියෙනවා 27යි s වල මම ඉස්සපු චුට්ටක් මේ වගේ ලියන්නේ කීනි බලයේද 3 වෙනි බලය ඊට පස්සේ පුතාලාගේ මෙතන ගන්නවා s වල 3 වෙනි බලය 27 කියලා කියන්නේ කීයේ 3 වෙනි බලයේද 3ේ 3 වෙනි බලය කීයේද 3 වෙනි බල 3ේ 3 වෙනි බලය අන්න හරියට මෙතෙන්ද ගන්නවා 3ේ 3 වෙනි බලය 3 වරක් 3 9යි 9 වරක් 3 කීයද 27යි දැන් ගැටලුවක් නෑ 3 ගුණ කිරීම s කියලා අපි ගන්නවා 3 ගුණ කිරීම s මේකේ කිවිණි බලයද අපි කියන්නේ 3 වෙනි බලය කිවිණි බලයද 3 වෙනි බලය ඔන්න පුතාලට අපි ඔය කිව්වේ මොකක්ද ගුණිතයක බලයක් විදිහට ලියන ක්‍රමය ඔන්න ඔක පුතාලා හොඳට මතකේ තියාගන්න හැදෙලද ඒ අභ්‍යාසය ඔක්කොම ගණන් ටික හැදුවේ අන්තිම ගණන් ටික ටිකක් වෙනස් ආකාරයක ගණන් ටිකක් නිසා සර ඔක්කොම ටික හැදුවේ තේරුණාද රයිට් හරි ඊළඟට ආවක් එනවා පුතාලට හරිද රයිට් එන්න මෙතන උදේ බලා ගන්න පුතාලා මෙන්න මෙතන පුතාලට කියනවා මෙහෙම කතාවක් අහගන්නකෝ ඍණ නිකිලයක බලය නිකිල ඊ මොකද නිකිල කියලා කියන්නේ නිකිල නිකිල නිකම් මොනවද නිකිල කියලා කියන්නේ අන්න ගොඩාක් යාළුවන්ට ගැටලුයි නිකිල දැන් උත්තරයක් ආවෙ නැහැ නේද පුතාලගේ උත්තරයක් ආගින්වත් ආවෙ නැහැ ඉතින් අපි පන්ති ඉන්නවා 80 කට ආසන්න ප්‍රමාණයක් පන්ති ඉන්නවා ඒ වුණාට නිකිල කියන වචනේ ආවේ නෑ මොකද්ද කියලා අහගන්නකෝ මේ දැන් මේ ගණන් වල අපිට මේ වචන ඕනේ පුතේ නැත්නම් අපි නිකිල කියන්නේ මොනවද කියලා දන්නේ නැත්නම් පුතාලට ඇත්තම ගණන් හදාගන්න බැරි වෙනවා අහගන්නකෝ නිකිල කියලා කියන්නේ පුතාලා දන්නේ නැති දෙයක් නෙමෙයි තේරුණාද නිකිල කියලා කියන්නේ දන්නේ නැති දෙයක් නෙමෙයි ගැටලුව තියෙන්නේ මේක හරියට පුතාලට කියලා දීලා නෑ නිකිල කියන්නේ මොනවද කියලා අහගන්නකෝ පුතාගේ නිකිල කියලා කියන්නේ අපි ඔය ගණන් කරන්න ගන්න සංඛ්‍යා. නිකිල කියලා කියන්නේ අපි ගණන් කරන්න ගන්න සංඛ්‍යා. මොනවද? 1 2 3 4 5 කියලා කියන්නේ අපි ගණන් කරන්න ගන්න සංඛ්‍යා. පුතා සංඛ්‍යා රේඛාවක් ඇන්දොත් සංඛ්‍යා රේඛාවේ හරිමැද තියෙන දරුවනේ බිඳුවනේ. මේ පැත්තේ තියෙන්නේ මොනවද? 1 2 3 යන ආදී වශයෙන් ඉස්සරහට යනවා. මෙන්න මේකට අපි කියනවා මොනවද? ධන නිකිල. මොකද අපි කියන්නේ ධන නිකිල ඔව් පුතේ මේ පැත්තට යනකොට තියෙන්නේ ඍණ සංඛ්‍යා ඍණ නිකිල ඍණ නිකිල ඍණ නිකිල මෙවට මොකද අපි කියන්නේ ඍණ නිකිල මෙවට මොකද අපි කියන්නේ ධන නිකිල එතකොට ඍණ නිකිල කියලා කියන්නේ දැන් මෙන්න මේ වගේ ඍණ සංඛ්‍යා මේ වගේ ඒ වගේ දර්ශකයක් එනකොට මොකද්ද වෙන්නේ කියලායි මේ කියන්න යන්නේ. ඉතින් මෙයා පාඩම් කරන්නේ නැහැ. චුට්ටක් මතකෙලි තියාගන්න. මෙයා පාඩම් කරලා ගණන් හදන්න බැහැ නේ. එහෙනම් ඉතින් පාඩම් කරලා පීනන්නත් පුළුවන් වෙන්නේ නැහැ. එහෙම බෑ නේද? පාඩම් කරලා වයිසිකල් පදින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑ නේද? එහෙම කරන්න බෑ. ඒ නිසා අපි මේක චුට්ටක් මතකෙලි තියාගන්නවා සර් මෙහිම කිව්වන්නේ කියලා. ඒක උනේ ඇති. තේරුණාද? ගණන් හදන්න. ඔය බින්දුවර නමක් එන්නේ නැද්ද? කියනකොද? සොයාත්තකට ඔය බින්දුවට මොකුත් නමක් වෙන්නේ නැද්ද? බින්දුවට අපි මේ පැත්ත ධන නිකිල කියලා කියනවා මේ පැත්ත ඍණ නිකිල කියලා කියනවා බින්දුවට අපි බින්දුව ඒ ධනවත් ඍණවත් ගොඩට දාන්නේ නැහැ පුතේ. අපි ඒක බින්දුව ලියනකොට නිකම්ම ලියන්නේ පුතා මෙතන ඍණ බින්දුව කියලා ලියන්නේ නැහැ නේ කොහෙවත්. ඒ වගේම ධන බින්දුව කියලා කොහෙවත් ලියන්නේත් නැහැ නේ. බින්දුව විතරමයි ඍණ පැත්තට දාන්නේත් නැහැ ධන පැත්තට දාන්නේත් නැහැ. පැහැදිලිද? හරි. දැන් මුලට අහගන්නකෝ කතාව මෙන්න මේකයි ඔය සර කියන්න ඕන ආවෝ.
දැන් ඔයාලා විනාඩි කියලා දාන්න. හරිද? මම කියලා දාන්න. දැන් හොඳට අහගන්නකෝ කතාව. ඔන්න මම ධන සංඛ්‍යාවක් ගත්තා. ධන සංඛ්‍යාවක් දෙක කියලා ගන්නම්කෝ. ධන සංඛ්‍යාවක් ගත්තා. මේකේ මම දාන්නම් බලයක්. බලය කියන්නේ මෙතන අපි මෙතන ධන සංඛ්‍යාවක් දශකයක් දානවනේ. ඔන්න දශක අපි දැම්මකෝ දාමුකෝ 3 දැම්මයි කියලා. දැන් පුතාලට මේකේ ධනනේ. ධන නම් හිතන්න කිසිම දෙයක් නැහැ. අන්තිමේ උත්තරේ එන්නේ මොකද්ද? ධනාගයක්මයි. එතකොට ඒක පාඩම් කරන්න ඕනේ නැහනේ. ධන සංඛ්‍යාවල උත්තරේ අන්තිමට එන්න ඕනේ මොකද්ද? ධනමයි. ඒක පුතාලට කිසිදු ගැටලුවක් නැහැ. ධන සංඛ්‍යාවල අන්තිම උත්තරේ මොකද්ද එන්න ඕනේ? ධනමයි. ඒක හදන්න දෙයක් ඇත්තෙම නැහැ. ඔන්න දැන් මෙන්න මේ කතාවක් එනවා. ඔන්න රීනා දෙක. රීනා දෙක. මම මෙතෙන්ට දානවා ඔත්තේ සංඛ්‍යාවක්. ඔත්තේ කියලා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවක් නේ. මම මෙතෙන්ට දානනම් 3. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මොකද්ද මේකෙන් කියන්නේ? ඍණ දෙක කීවතාවක් ගුණ වෙන්න ඕනේද? 3 වතාවක් ගුණ වෙන්න ඕනේ. මෙන්න බලන්න. ඔව් මෙන්න බලන්න මුතේ ඍණ දෙය මොකද්ද කියලා? ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක ගුණ කිරීමයි මොකක්ද දෙන්නේ ඍණ දෙක. උත්තර ලකුණ අමතක කරන්නකෝ. දෙවාරයක් දෙක හතරයි හතරේ වාර දෙකක් උත්තරේ එන්නේ කීය දාටයි. දැන් ලකුණ බලන්නකෝ මේ. ඔව්. ඍණයි ඍණයි. ඍණයි ඍණයි ධනයි ධනයි ඍණයි ඍණයි. එතකොට එන්නේ 8යි. ඔව්. ඔව් මෙන්න බලන්නකෝ මේ. ඍණයි ඍණයි ධන වෙනවා ධනයි ඍණයි අහපව මොකද වෙන්නේ ඍණ වෙනවා. එතකොට දැන් ඕක අපි හැම විටම කියව කියව අපිට ඉන්න බෑනේ පුතේ. කියව කියව ඉන්න බෑනේ අපිට. එතකොට මේකේ ඔයාලා හදාගන්නේ මෙහෙමයි. මෙන්න මේ බලය. නැත්නම් මේ අපි කියන දර්ශකය. මෙන්න මේ දර්ශකය ඔත්තේ සංඛ්‍යාවක් නම්. දර්ශකයේ ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් ඒක ධන වෙනවා. ඍණ වෙනවා. ඊදාසි දර්ශකයේ රටේ සංඛ්‍යාවක් වුණොත් ඒක ඍණ වෙනවා. ඒක ධන වෙනවා නේද? ආරයිට්. ඔව්. මෙන්න බලන්නකෝ. මේමයි නේ. මෙතන තියෙන්නේ පුතාගේ ඔත්තේ සංඛ්‍යාවක් නම් මේක ඍණ නිකලයක් නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ මේක පුතාලගේ ඍණ වෙන්න ඕන. ඒක වෙන්නේ මෙන්න මෙතන. මේක ඔත්තේ සංඛ්‍යාවක් නම් මේක අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕන. ඒක අනිත් පැත්තත් බලනවා පුතේ අපි. මේ තියෙන්නේ ඍණ දෙකේ අපි දාමු ඉරට්ට සංඛ්‍යාවක්. මයික් ඔෆ් කරගන්න. මෙතන දැම්මොත් ඉරට්ට සංඛ්‍යාවක්. එතකොට කියන්නේ ඍණ දෙක ගුණ වෙන්න ඕනේ ඍණ දෙකෙන් දෙවාරයක් දෙක හතරයි ඍණයි ගුණයි ලකුණ මොකද්ද අපි කියන්නේ ධන. අන්න එහෙනම් මෙතෙන්ට එන්නේ කීයද? ධන හතරයි. ඒ කියන්නේ මෙතන ඉරට්ට බලයක් ආවා නම් නැත්නම් ඉරට්ට සංඛ්‍යාවක් ආවා නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ මේක? ධන වෙන්න ඕනේ. මේක අමතක කරන්නකෝ. මේක ඕනේ නැහැ. ඒක හරි ධනම වෙනවනේ. මෙතන පුතාලගේ ඔත්තේ සංඛ්‍යාවක් ආවා නම් මේක අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? ඍණ වෙන්න ඕනේ. මෙතන ඉරට්ට සංඛ්‍යාවක් ආවා නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ මේක? ධන වෙන්න ඕනේ. ඔන්න ගණන්. ඕවා කලින් හොබෙන් ඉගෙනගත්තේ නැහැ නේද? ඒ නිසා පුතාල හොඳට මතක තියාගන්න. හයිලයිට් පෙන් එකක් තියෙනවා නම් පුතාලගේ මෙන්න මේ කරුණු ටික පුතාල හයිලයිට් කරගන්න. මෙන්න මේ කරුණු ටික. හොඳට බලා ගන්න පුතාල මේ තියෙන්නේ. ධන නිකලයක ඕනෑම බලයක අගය ධන වේ. ඒක ඕනේ නෑනේ. ඒක ධනම වෙනවා. ඒකේ මුකුත් ගැටලුවක් නෑ. ඒක අයින් කරලා දාන්න. ඊළඟ කරුණු දෙක. ඍණ නිකලයක දර්ශකය ඔත්තේ වූ බලයක අගය මොකද කියන්නේ අපි? ඍණ වේ. මේ තියෙන්නේ ඔත්තේ. මොකද වෙන්නේ? ඍණ වුණා. ඍණ නිකලයක දර්ශකී ඉරට්ට වූ බලයක අගය අපි කියන්නේ මොකද? ඍණ වේ. මේ තියෙන්නේ ඍණ වෙලා. ඉරට් සෝරි. පොඩ හදාගන්න. ඉරට්ට ඌ බලයක අගේ මෙතන හදාගන්න පුතා මෙන්න මම හයිලයිට් කරන වචනේ මෙන්න මේක මොකද අපි ඍණ වේ මොකද්ද ධන වේ මේක හදාගන්න ඍණ වේ කියලා පින් කරලා තියෙන්නේ ධන වේ ඉතින් මේ හයිලයිට් කරලා තියෙන්නේ මෙතන හදාගන්න ධන වේ දෙකම දාලා තියෙන ඍණ කියලා මේක ධන වේ මුතර හදාගන්න තව බලන්න මේ ඉතින් හයිලයිට් කරලා තියෙනවා ඉතින් මොකද අපි කියන්නේ ධන වේ හරිද රයිට්
අභ්‍යාස අංක තුනේ පුතාලට පළවෙනි අභ්‍යාසයේදී කරගන්න පුළුවන්ද කියලා අපි මේ කොටස කතා කරලා අවසන් කරමු. මෙතන වෙලාව හරියයි. අපි බලමු මෙන්න. හොඳයි. දන්නයි උත්තර කියමු ඈ. රයිට්. හරි. පුතාලගේ අගේ සොයන්නේ කියලා තියෙන්නේ. අර කතාව මතකෙ තියෙන්න ඕනේ. මොකද කතාව උත්තේනම් මොකද වෙන්න ඕනේ? උත්තේනම් දින වෙනවා ඉරක්ත නම් දාන දින. ඒ ඔව් බලමු. එකේ පළවෙනි බලයේ කියන උත්තරේ එකයි එකයි එනම් මේ උත්තරේ එන්නේ කීයද එකයි ඔව් උත්තරේ එන්නේ කීයද එකයි ඒවා මුකුත් හිතන්න දෙයක් නැහැ B එකේ 500 වෙනි බලයේ එකයි එකයි ඒ 500 වෙනි බලයේ එකයි එකමයි ඒත් එකමයි ඒත් එකමයි ඔව් ඌට බලාගන්න පුතේ ඔයාලා බලන්න ඕනේ නේද उत्तर
දෙවනි ගානයි තුන්වෙනි ගානයි සර් කතා කරන්න චුට්ටක් අපිට ඒ ටික වෙලා යනවා ඒ ටික සර් ගානක් ගානේ හදන්න ඕනේ ඒ ටික සර් ඊළඟ දවසේ පුතාලට කතා කරන්න අහගන්න පුතේ චුට්ටක් ඊළඟ නිබන්ධනයත් මම ගෲප් එකට දාලා තිනවා මේ සතියෙම පුතාල හැම එක්කෙනාම නිබන්ධනය දෙන්නද ඔව් දානවා පුතේ හෙට හෙට නිබන්ධනයක් දාන්නම් එතකොට මේ නිබන්ධනයත් පුතාල මුද්‍රණය කරලා අස්සෙන් හදා ගන්න ඕනේ එතකොට අපි තුනින් යන්න පුළුවන් තේරුණාද හරි මට කියන්න අද කතා කරපු පාඩමේ කාට හේතුවක් තියෙනවද? හොඳට ලකුණු ටිකක් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලා 9 පන්තියට යනකොට කිසිදු ගැටලුවක් නැතුව හොඳට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙයි. මොකද හිස්සත්ින් යන්න එපා 9 පන්තියට. හිස්සත්ින් ගියොත් අපිට ගැටලුවක් වෙනවා. වැඩ කරන්න. දැන් මගේ පන්තිය මම මේ විදිහට පාඩම් ගොඩක් ඉවරයි. තා පාඩම් අපිට දිනවා. අමාරු පාඩම් ටික ඔක්කොම කතා කරනවා පුතාලට. ඒ නිසා හොඳට මහන්සි වෙනවා ඔයාලා. 9 පන්තියට පන්තිය තියෙනවද? ඔව්. අපි ඉස්සරහදී 9 පන්තියක් පටන් ගන්නවා. දැන් මේ වෙද්දි අපි 9 පන්තිය 9 10 11 වෙනම පන්ති කරගෙන යනවා මුතාලයි 9 10 11 වෙනම පන්ති කරගෙන යනවා 6 7 8 වෙනම 9 10 11 වෙනවා ඔක්කොම පන්ති යනවා මොකද්ද කියන්නේ ඔයාලගේ ඕන ප්‍රශ්නයක් අහන්න එන්නවද එතකොට මේ තව යාළුවන්ට පණිවිඩය දෙන්න දැන් අපේ පන්තියේ ගොඩාක් යාළුවෝ එකතු වෙලා ඉන්නවා ගොඩාක් සතුටුයි මේ අවස්ථාවේ කියන වල ඉගෙනගන්න පුංචි ගැටළු සහගත තත්ත්වයක් තියෙනකොට අපි මහන්සියලා හොඳට පන්ති වැටික් කරලා ඒ ගැටළු ටික අපි පුළුවන් තරම් අවම කරගමු එතකොට පුතාලට පුළුවන් හොඳ ලකුණු ටිකක් ගන්න නම් මේ පන්තියේ යනකොට වැඩ ටික හොඳට කරනවා කියන තැන ඉඳලා අපිට ඉස්සරහට යන්න පුළුවන් තේරුණාද එහෙනම් දබර සතියේ හරියටම සිකුරාදා හමුවෙ බලාපොරොත්තු වෙන්නේ අදට පන්ති ඒවල් ටික අවසන් කරනවා එහෙනම් ඔයාලට සුබ රාත්‍රියක් කියලා තාත්තා කරා සුදු සන්නස thank you sir සන්නස දිරුවන් සරණයි sir බුදු සරණයි sir දිරුවන් සරණයි බුදු සරණයි sir බුදු සරණයි අයියෝ Okay. අපි දෙවිදාරනවා නේද? හරි හරි. මම මේ වීඩියෝ ඔකේනම්